රොෂාන් රණවන නම් ඒ අති දක්ෂ ප්‍රවීන් නවපරපුරේ කලාකරුවා එසේත් නැතිනම් ආදරණීය රංගන ශිල්පියා ගැන නිරන්තරයෙන් අහන්න ලැබෙනවා. මේ දිනවල ඔහු පිය පදවියට සූදානම් වන බව කවුරුත් දන්නා කාරණාවක්. සෙනෙහෙවර පියෙකු ලෙසින් හිස ඔටුනු පළ දෙන්නට දින සති ගණනින් බලන් ඉන්න ඔහුගේ කැදැල්ලේ අලුත්ම තොරතුරු ගැන ඔහු සෙනෙහසින් කියලා තිබුණේ මෙහෙමයි. ඉතින් බිරිඳට දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා මුලින්ම දැනගත්ත මොහොතේ මොකද්ද හිතුනේ? ඒක වචනයට පෙරලන්න බැරි හරි අමුතු හැඟීමක්. ඒ වගේම හිතට දැනුණු සතුටත් හරි වෙනස්. මට හිතෙන්නේ ලෝකයේ තියෙන මනුෂ්‍ය වර්ගයාට අත්විඳින්න ලැබෙන අමුතුම සතුටක් ඒක. තමන්ට දාව දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා දැනෙන සතුට. දුවෙක්ද පුතෙක්ද ලැබෙන්න ඉන්නේ. ඒක ඇත්තටම දරුවා ලැබුණාම කියන්නම්. කොහොමත් අපි දෙන්න කවදාවත් කවුරු මුලින් ලැබෙන්න ඕනද කියලා හිතුවේ නැහැ. කවුරු ලැබුණත් ඒ අපේ දරුවානේ. දෙමාපියන් ලෙසින් අපි අභිෂේක ලබන්නේ ඒ දරුවා නිසාම. ඒ නිසා ඒ දරුවා කවුරුණත් අපිට යා මහා සම්පතක් වස්තුවක්. දරුවා ලැබෙන්න ඉන්න කාලේ බිරිඳ වැඩිපුරම කන්න ආස කළේ මොන වගේ කෑමද? එයා කිසි කෑම බීමකට ලොකු කැමැත්තක් දැක්වුවේ නැහැ. ඇත්තටම බොහෝ වෙලාවට කෑම ප්‍රතික්ෂේප කරනවා. නමුත් දරුවට අවශ්‍ය පෝෂණය නිසාම ඇය ආහාර ගන්නව විනා කෑම බීම ගැන ලොකුවට ඇල්මක් තිබුණේ නැහැ. ඔබලා තාමත් නිර්මාංශද? ඔව්, මම වගේම බිරිඳත් නිර්මාංශ ප්‍රතිපත්තියේ දිගටම ඉන්නේ. දරුවා ලැබෙන්න ඉන්නවා කියලා වෙනසක් වුණේ නැහැ. ගර්භණී සමයේදී ඇයට අවශ්‍ය පෝෂණය වගේම කුසේ වැඩින දරුවාගේ පෝෂණය වෙනුවෙන් අවශ්‍ය සියලුම පෝෂණ කොටස් ඒ අයුරින් ලැබෙන්න එළවලු පළතුරු පලා වර්ග ධාන්‍ය වර්ග බොහොමයක් දෛනිකව ආහාරයට එක් කරගන්නවා. මං හිතන්නේ නිර්මාංශ වීම අපි දෙන්නම අනුගමනය කරන ප්‍රතිපත්තිය දරුවටත් මහා පිහිටක් වෙයි කියලා. දරුවා ලැබෙන්න ඉන්න නිසා ඇය ගොඩක් වෙනස් වෙලාද? නැහැ, ඇගේ උදරයේ විශාල වීම සිදු වුණේ නැත්නම් දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා කියන්න බැරි තරම්. මං හිතන්නේ දරුවා ලැබෙන්න ආවට පස්සේ ඇය තවත් ලස්සන වෙලා. ඇයව සතුටින් තියන්න මේ දිනවල ඔබ අතින් මොනවද කෙරෙන්නේ? පුළුවන් හැම වෙලාවකම මං ඇයත් එක්ක හිටියා. ඒක තමයි මට මේ වෙලාවේදී ඇය වෙනුවෙන් කරන්න පුළුවන් වුණ ලොකුම දේ. ආදරෙන් සෙනෙහසින් ඇය ළඟින් ඉද්දී අපි පවුලක් විදිහට එකමුතුයි කියන හැඟීම නිතර ආවා. ඒ වගේම මේ උපදින දරුවා නිසා අපේ පවුල සම්පූර්ණ වෙනවා කියලා දැනෙනකොට ඒක මහ පුදුමාකාර හැඟීමක්. ඊට අමතරව සෑම දවසකම උදෑසනත් රාත්‍රී පිරිත් දානවා. ඇයට ඇහෙන්න සෞම්‍ය මිහිරි නාද රටාවන් නිතර ඇහෙන්න සලස්වාති වෙනවා. පුළුවන් වෙලාවට අපි දෙන්නම පන්සල් යනවා. ඒ වගේම පල්ලියටත් යන්න මම පුරුදු වෙලා ඉන්නවා. උපදින දරුවා කලාවට සම්බන්ධ වෙනවට කැමතිද? නැහැ, ඒ තීරණය වෙන්නේ දරුවාගේ දෛවයේ ලියවේ තිබෙන විදිහට සහ ඔහු කළ කුසල් අකුසල් අනුව. දරුවා තෝරගන්න වෘත්තිය කුමක් වුණත් ප්‍රතිපත්තිකරුක කාටවත් කරදරයක් නොවී ජීවත් වෙන රටට වැඩදායි පුද්ගලයෙකු වෙනවා නම් මිනිසුන්ගේ ගෞරවයට පාත්‍ර වෙන අයුරින් වැඩ කරනවා නම් පියෙකු ලෙස මට ඒ හොඳටම ඇති. යහපත් පුරවැසියෙකු ලෙසින් දරුවා සමාජගත කිරීමට හැකිනම් දෙමාපියන් ලෙසින් අපි ලබන ලොකුම සතුටත් එයමයි. ඔබ මෙලොවට බිහිවෙන්න සිටියදී ඔබේ දෙමාපියනුත් ඔබත් ඔබේ බිරිඳත් අතිදින ඒ සතුට ඒ විදිහටම විඳින්න ඇති නේද? ඔව්, මං හිතනවා. මං පවුලේ වැඩිමල් දරුවා. ඒ නිසා පවුලේ කාගේත් ආදරයේ සෙනෙහස රැකවරණය පුංචි කාලේ ඉඳලම නොඅඩුව මට ලැබුණා. විශේෂයෙන්ම අම්මගේ අම්මයි අම්මගේ තාත්තයි, ඒ කියන්නේ මගේ සීයයි ආච්චි අතර තිබුණු බැඳීම එදා වගේම අදටත් මාහා තියෙනවා. දරුවා ලැබෙන ඉන්න කාලේ බිරිඳගේ ශරීරයේ සිදුවන වෙනස්වීම ඔබ තේරුම් අරන්ද ඉන්නේ. අනේ, ඔව්, ගැහණියකගේ ජීවිතයේ සුන්දරම අවස්ථාව තමයි ඇය මවක් වීමට සූදානම් වෙනවා කියන්නේ. ඒ අවදියේ ඇගේ කායිකවත් මානසිකවත් වෙනස්කම් රැසකට භාජනය වෙනවා. ඒ උතුම් මව පදවිය නිසා ආදරයෙන් සෙනෙහසින් බැඳී ඉන්න ස්වාමියෙකුට බිරිඳගේ බාහිර ස්වරූපයේ වෙනස්කම් අදාළ වෙන්නෙම නැහැ. එහෙම වෙනව නම් එවැනි ස්වාමි පුරුෂයින්ට ලොකු ප්‍රශ්න තියෙනවා කියලා තමයි හිතෙන්නේ. මොකද සක්විති රජෙක් බිහි වෙන්නේ, රටක් පාලනය කරන රජෙක් බිහි වෙන්නේ මවකගේ කුසෙන්. ඒ නිසා දරුවා පිළිසිඳ ගත්තා පටන් ප්‍රසූතිය වෙනතෙක් කාලයේදී වගේම මිය යනතෙක්ම බිරිඳ ආදරෙන් රැක බලාගන්න එක ආදරණීය සැමියෙකුගේ ලොකු වගකීමක් කියලායි ඔහු ඉතා සෙනෙහසෙන් කියලා තිබුණේ. අපගේ චැනල් එක තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මෙන්න මේ බටන් එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මෙන්න මේ බෙල් බටන් එක ඇක්ටිව් කළොත් අපේ චැනලයට එකතු වෙන නවතම වීඩියෝ ගැන ඔබට එසනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව ලයික් කිරීමට දමතක කරන්න එපා.